මේ සතියේ මාර්ගගත භාවනාව අට්ඨික සංඥාවෙන් නිවනට අට්ඨික සංඥාව කියන්නේ මේ ශාසනයේ දෙවනියට වගේ තිබ ප්‍රසිද්ධම කමඨහන අපිට හිත දෙවිවේ කියලා ලබලා දෙන්න හිතට කිසි අරමුණක් එක ගහගෙන යන්නේ නැතුව විරාගී බව ලබලා දෙන්න පැවැත්මේ නැවැත්මක් දකින්න හිතට එන සෑම අරමුණක්ම දුරින්ම දුරු කරලා දාන්න අපි කමටහන භාවිතා කරනවා භවනා අරමුණක් භාවිතා කරනවා ඒකට බොහොම සාර්ථක භවනා අරමුණක් තමයි මේ අට්ඨික සංඥාව කියන්නේ නිදහසෙ අටික සංඥාවට අවධානය යොමු. තමන්ගේ නල්ල ඉදලා පටන් ගන්න. තමන්ගේ ඇට සැකිල්ලට අවධානය ගන්න. අට්ටිහි 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 කියන මානසිකාරයත් එක්ක. අට්ටි अट्टी वेन देख रहे में अभी अड सकल अवधानी गाने हितरे विवेक हिम दे नून हिंदा हित वे नारमुनु ते के आनन दी निधास कर गा नून हिंदा हितरे सन सीम दे नून हिंदा बहुमत मनी दहासे सहल लुएं अड सकल अवधानी गाने यानी मैं पहास होते अट्टी वाकी वाक्य बाविता करन अट्टी अट्टी ඇස්කූල් දෙකට අවධානය අරගන්න අට්ටිහි 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 නාසිදුරු දෙකට අවධානය ගන්න අට්ටිහි 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 හක්කට අවධානය ගන්න අට්ටිහි 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 හිස්කබලට අවධානය ගන්න අට්ටිහි 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 හිස්කබල හොඳට තව පිටිපස්සෙන් බලන්න पादल अट्टी 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 उन्दर सुदुपाट आरमुनु वेवी अट्टी 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 इधर बराक कर गन्न तो इधर सहलो सनसीम देन्नो ने हिंदम अट्टी करी ता गन्न बेलट अवधानी गन्न अट्टी अट्टी और हिस कटवल टवदाने गन अट्टी 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 दकुनु अते उड बाहुड एट सकेलट गन अट्टी 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 वेलमिटिंग यट अट्टी 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 अल अट्टी अट्टी महापटेगिल अट्टी दबरेकिल अट्टी मदकिल अट्टी वेदकिल अट्टी सुलेकिल अट्टी वम्मत्र तवदाने मारु करन्न अट्टी अट्टी वेलमिदं यट अट्टी अट्टी अल्ल अट्टी अट्टी महापटेगिल
දබරගිල් අට්ටි මැදගිල් අට්ටි පෙදගිල් සුලගිල් පිටකොන්දට අවධානය ගමු අට්ටි 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 ඉසරහ පපු ඇට වලට අවධානය ගමු අට්ටි 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 කූඩුවක් වගේ අට්ටි 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 මොන විදියට කතා කරත් මොන විදියට හැඩ දැම්මත් මොන විදිය අග්‍රද දකර කෙරුවත් මේ ඇටසැකිලි කූඩුව මේ විදියමයි කියලා හොඳට සංඥා පිහිටුවා ගන්න. අට්ටි අට්ටි එළියේ කවර ක්වලිටි එක කොච්චර වැඩි වුණත් ඇතුලේ මේ වගේමයි කියලා. ඒ වගේ මුකුල් ඇටවලට අවධානය ගන්න. අට්ටි 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 කකුලේ උඩ බාහුවට අට්ටි අට්ටි දණහිස ඇටවලට අට්ටි අට්ටි කකුලෙන් යට අට්ටි අට්ටි දකුණු කකුලේ විලුඹ අට්ටි අට්ටි දකුණු කකුලේ ඇකිලි අපට ඇකිල්ල දබර ඇකිල්ල මැද ඇකිල්ල වැද ඇකිල්ල සුල ඇකිල්ල අට්ටි අට්ටි වම් කකුල උඩ අට්ටි අට්ටි දණහිස් අට්ටි එතනින් යට අට්ටි අට්ටි වම් කකුලේ විලුඹ අට්ටි අට්ටි වම් කකුලේ ඇගිලි මහපිට ඇගිල්ල දබර ඇගිල්ල මැද ඇගිල්ල වැද ඇගිල්ල කටු සුල ඇගිල්ල කටු උඩේ ඉඳලා දැන් වේගෙන් බලන් එන බලමු අට්ටි අට්ටි ඔළුව පැත්තම ආවරණය කරන ඉක්මනින් අට්ටි අට්ටි බෙල්ල පැත්තම ආවරණය කරන අට්ටි අට්ටි දකුණු අතම ආවරණය කරන අට්ටි අට්ටි වම් මත අට්ටි අට්ටි පපුව අට්ටි අට්ටි උරහිස් අට්ටි අට්ටි පිට අට්ටි අට්ටි උකුල අට්ටි අට්ටි දකුණු කකුල අට්ටි 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 වම් කකුල අට්ටි 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 මූණ අට්ටි අට්ටි හිස් කබල අට්ටි අට්ටි දමුළු ඇටසැකිලි දිහාම හිතින් අරමුණු කරගෙන පුළුවන් නම් අට්ටි 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 කියලම නැවත නැවතත් නැවත නැවතත් මනසිකාරය දෙන්න. ඇටසැකිල දිහා බලාගෙන සම්පූර්ණයෙන් ඇටසැකිල
පිළිකුලයි දුකටයි අසුබයි අසාරයි අනිත්‍යයි දුක්හයි අනාත්මයි කියලා කිප සරයක් මෙනෙහි කරන්න පිළිකුලයි දුකටයි අසුබයි අසාරයි අනිත්‍යයි දුක්හයි අනාත්මයි අටි මුලක මරමුණු කරගෙන පිළිකුලයි දුකටයි අසුබයි අසාරයි අනිත්‍යයි දුක්හයි අනාත්මයි සාමාන්‍යයෙන් දිගට අට්ටිකේ අරමුණු කරද්දිම නැවත නැවත අට්ටිකේ හිත ගනිද්දී සමාධි ප්‍රඥා දියුණු කෙනෙක්ගෙන් ඇටසැකිලි හිතට අරමුණු වීම ගිලිහිලා යන්න පුළුවන්. එහෙම නොවුණු කෙනෙක්ට ඒක කෘතිමව බුදවා ගන්න පුළුවන්. ඇටසැකිලි අනිත්‍ය දුක අනාත්ම විදියට මෙනෙහි කරද්දී ඇටසැකිලි පේන තෝ යන්න පුළුවන් හිතට. ඉතින් ඇටසැකිලි ගැන තිබ්බ අදහසත් ගිලිහිලා යන්න පුළුවන්. සමහරක් විට ඒක හැටකට ඔක්කෝම එකපාර බිම ගැලවිලා වැටෙනවා වගේ හෝ එකපාර අතුරුදහන් වෙන විදියට හෝ මොකක් හෝ ආකාරයකට දැනෙවි. ඒ දෙය ආකාරයෙන්ම සිද්ධ වුණ නැත්නම් කෙනෙක්ට පුළුවන් ලෙන්සෝ කිම් පිහිටාගෙන යනවා වගේ තමන්ගේ අවධානය ඇට සැකිල්ල උළු කට්ටේ ඉඳලා පාදාන්තය දක්වා හිමීට නිකන් ලෙන්සෝ කිම් පිහිටානවා වගේ අරන් එන්න. අන්න එහෙම කිපවතාවක් සිද්ධ කරද්දිත් अट सकिल समस्त शारीर के नियन संज्ञा हितिंगल ही आवे दंग शारीर असुरु कर नति मानसिकत्व व्यक्ति ये भी ऐसो भावे तुलाती दगे न एकत ඒ පාවෙන ගතිය සියුම් රූපයක් ඒක දැනෙන ගතිය නම් කර ගැනීමක් කියලා තේරුම් අරගෙන පාවෙන ගතිය හිතින් අනික පැත්තකටත් දැනෙන ගතිය හිතින් තවත් පැත්තකටත් ඇඩ් කරන්න. දැන් උද්ගත වෙන තත්වයේ සැප දුක් රහිත වේදනාවට දැන් දැනෙන වේදනාවට අවධානය තියලා මෙන්න වේදනාව මෙන්න වේදනාව මෙන්න වේදනාව කියලා මේ විදින ගතිය මනාව තේරුම් ගන්න. ඒත් එක්කම මේක වේදනාව කියලා කිව්ව හඳුනා ගන්න ගතියත් මනාව තේරුම් ගන්න. මෙන්න වේදනාවයි කිව්ව සංඥාව මෙන්න හඳුනා ගැනීම මෙන්න හඳුනා ගැනීම මෙන්න හඳුනා ගැනීම මෙච්චර වෙලා නාම ධර්ම සියල් එක පුංජයක් විදිහට වටහා ගත්තේ දැන් වෙන වෙනම හඳුනා ගන්න මෙන්න වේදනාව මෙන්න සංඥාව වේදනාව හිතේ එක පැත්තකට සංඥාව හිතේ තවත් පැත්තකට ඇඩ් කරන්න වේදනා සංඥා දෙක නිකන් තේරුම් ගැනීම පමණකින්ම ඒ දෙකම එකතු කරලා ආත්මයක් වගේ මම කියලා දැනෙන ගතිය නැති වෙලා යනවා මේ වගේ දෙපැත්තට ඇත් කිරීමේක ස්ථීර වශයෙන්ම සිද්ධ වෙනවා තාවකාලිකව හෝ වේදනා සංඥා දෙක නැති හින්දා සංඛාර උපාදාන වෙලත් නැහැ මේ මොහොතේ ඊළඟට විඥාන උපාදාන ස්කන්ධය හොඳට අවධානයට ලක් කරන්න. දැනෙන ගතිය මම කියලා හිතුවට තප්පර පහක් අතීතයේ දැනෙන දැනීමකුත් නෙමෙයි දැන් දැනෙන්නේ. තප්පර කිපයක් අනාගතයේ දැනෙන දැනීමකුත් නෙමෙයි දැනෙන්නේ. දැනීමත් වෙනස් වෙනවා. මේ දැනෙන ගතියත් දැනෙන බවට අවධානය තියලා
අන්ත්‍යයි එයත් අනාත්මයි මෙයත් අනිත්‍යයි මෙයත් අනාත්මයි කියලා හිතට දෙන්න අදාළ ගිය එතකොට හිත අනිමිත හෝ අපනිත හෝ ශුන්‍යත කියන සමාධි වර්ගයකින් එකකට හිතපත් වේවි ඒ සමාධිය තියදගෙන එයත් අනිත්‍යයි එයත් අනාත්මයි කියලා හිතින් ඇඩ් කරන්න අතහරි මිහිර නැත්නම් අතහැරලා දාන ඒත් එක්කම පාරිශුද්ධ සියලු සකස් කිරීම වල සංසිඳීමකටම හිතපත් වේවි ඒක හැකි තරම් වෙලා ඉන්න මොන සංස්කරණයක් හිතර නැගුණත් ඒ හැම එකකම සාක්ෂිකාරයක් වෙන්න මොන වේදනාවක් දැනුණත් ඒ හැම එකකම සාක්ෂිකාරයක් වෙන්න ප්‍රතික්‍රියා කරන්න එපා ගහගෙන යන්න එපා මොන විදිහේ සිව් මනෝභාවයක් දරුණත් ඇති කියලා හිතුණත් නැගිටින්න කියලා හිතුණත් වෙන වැඩක් තියෙනවා කියලා හිතුණත් කනසලු ගතියක් දරුණත් ඒ හැම එකකටම සාක්ෂිකාරයක් වෙලා මේ මොහොතේ මට මොනා කරලා කරපු හැම දෙයක්ම අතීතේ නිෂ්පල වුණා හිත සනස ගන්න තියෙන එකම ක්‍රමය හිතේ සියලු සකස් කිරීම වල සංසිතිය යාමමයි මනෝවිඤ්ඤාණය තුල කිතා බැහිමමයි කියලා තේරුම් අරගෙන මේ මොහොත තුල කිතා බහින පටන් ගන්න කොච්චර නැගිටින හිතුණත් නැවත නැවතත් සියලු සකස් කිරීම වල සංසිතියම ජීවත් වෙන්නේ